අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහානි මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ උස්මිටි කම්බලට රැකියා ලබා දුන් කාලය අවසන් ෂෙහාන් ගෙන් සජිත් පිළිතුරු රාජිත මලික් මංගල සුමන්දිරන් දේශපාලන කොමිසමේ सागल पास्कु पोलिस विमर्शन एक केट रनिल्ट अदेन्न बैकियाई बहुदिन यात्रावेगीय तरुणयागे सिरुर तंगल्ल धीवर वरायट तय विसिहतरट वेडिम कोरोना आसादितैन इत्यावेन मुलिन्म देशीय पुआत නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සඳහා තේරීම් කාරක සභාව පත් කෙරුණා. කතානායක මහින්දයාපා බෙවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විතවයි තේරීම් කාරක සභාව පත් කර තිබෙන්නේ. ඒ දේශපාලන පක්ෂ නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයින්ද ඇතුළත්ව. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩල සලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් කිරියැල්ල, ගායන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්ව මඩේකලනාදන් යන මැතිඅමැතිවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇතුළත්. දිවයිනපුර මද්‍රව්‍ය සහ සෙසු අපරාධ සම්බන්ධ වැටලීම් දැඩි කර තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා බස්නාහිර පළාත තුල මද්‍රව්‍ය වැටලීම් 319කින් 138ක්ම හෙරොයින් සම්බන්ධ වැටලීම්. සැකකරුවන් 138 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ගංජා කිලෝග්‍රෑම් 49ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගැනුණා. අම්බලංගුඩ පටමැදි මුල්ල වෙරළමාවත ප්‍රදේශයේ සංගවා තිබූ මැන්ඩි නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් අත්අඩංගුවට ගැනීමත් සමග ඊට අදාළ සැකකරුවන් 12 දෙනෙකුද පොලිස් බහරයට ගැනුණා. ඒ අනුව සිදු කළ විවර්ෂණවලදී මෙම මද්‍රව්‍ය තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ඒමට උපයෝගී කරගත් බහුදුන දීවර යාත්‍රාවද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. නඩු භාණ්ඩයක් ලෙස එම යාත්‍රාව අම්බලංගුඩ දීවර වරායේ නැංගුරම්බලා ඇති අතර අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු සිදු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා රේගුව කළ වැටලීමකදී කුෂ්ණමති මද්‍රව්‍ය ග්‍රෑම් 222ක් තම බහරයට ගෙන තිබෙනවා. අමරිකාවේ පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙත මෙම මද්‍රව්‍ය එවා ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත. එය පාර්සල් 3ක් ලෙස කටුනායක පිහිටි නිෂ්කාෂණ මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබූ අතර අත්අඩංගුවටගත් මෙම මද්‍රව්‍ය තොගයේ වටිනාකම ලක්ෂ 22ක්. රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාද මෙම මද්‍රව්‍ය නිරීක්ෂණය කළා. මේ ආකාරයට විවිධාකාර ක්‍රම අනුගමනය කර ගනිමින් ප්‍රවාහණය කරන මද්‍රව්‍ය මැඩලීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරන්න ඒ වගේම මද්‍රව්‍ය ප්‍රවාහණය කිරීම ළඟ තබා ගැනීම රටකින් රටකට යැවීම නීති විරෝධී ඒ වගේම හුඟක් රටවල මරණීය දඬුවමට හේතු වෙනවා ශ්‍රී ලංකාවේ තත්ත්වය ජීවිතාන්තය දක්වා දඬුවමකට ලක් වෙනවා මේ අපි රේගු මූලික විමර්ශනවලින් පසුව මේ ද්‍රව්‍ය කුෂ්කංජා ග්‍රෑම් 222 පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දෙනවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බහුදින දිවර යාත්‍රාවකින් හදිසියේ මුහුදට ඇද වැටී මියගිය බව කියන 21 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ රාත්‍රියේ තංගල්ල දිවර වරාය වෙත රැගෙනු ලැබුවා. කුඩාවෙල්ල දිවර වරායෙන් පිටත්ව ගිය බහුදින දිවර යාත්‍රාවක සිටි තරුණයෙකුයි මෙලෙස මියගොස් තිබුණේ. ඔහු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දික්වැල්ල නගරයේ හෝටලයක හිමිකරුවෙකුද වෙනවා. මියගිය තරුණයා ඉකුත් 7 වනදා බහුදින යාත්‍රාවකින් පිටත්ව ගොස් ඇත්තේ දිවරින් 7 දිනකුද සමගයි. 17 වනදා අලුයම දැල්ලිලීමේදී එය පැටලීමෙන් මෙම තරුණයා මුහුදට වැටී ඇති බවයි දිවරින් පවසා ඇත්තේ. මියගිය තරුණයාගේ දේහය දින 4ක් තිස්සේ එම දිවර යාත්‍රාවෙන්ම ගොඩබිමට රැගෙනු ලැබුවා. තම පුතා ධීවර යාත්‍රාවක ගිය පළමු වතාව මෙය බවද ඔහු ධීවර රැකියාවේ නිරත නොවූ අයෙකු බවද තරුණයාගේ පියා පවසනවා. තරුණයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණද තංගල්ල ධීවර වරායේදී සිදු කෙරුණා. 17 වෙනිදා උදේ 4යි ගන්නට මොහොතට දලා දින්න මේ යොතා දින්න වල වැටුණා ඒක. ඔව්. වැටුණ පස්සේ ඡත්තය ඒකවා. ඡත්තර පස්සේ විනාඩි 5ක් වගේ දිනනවා. ඒක ඉතින් නැති වුණා. පුතා වෙන ජොබ් එකක් කරේ නැද්ද? කල්ලයක් කරන්නේ. කියන්නේ මේ දීවර රස්සාව කරනවද කලින් නෑ නෑ දීවර රස්සාව සම්බන්ධ මොකක්වත් තියයි කරන්නේ මේ ගිහුව පළවෙනි වතාව වතාව ඊයේ පාර්ලිමේන්තුවේ මංගල සැසී අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය මේ වෙන විට පැවැත්වෙනවා පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9:30ට ආරම්භ වුණේ කතානායක මහින්දයාපා බෙවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
මෙහිදී ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අදහස් පළ කළා. මේක 50000ද 60000ද එච්චර යන්නේ? 50000ද 60000ද එච්චර යන්නේ? නේ නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ දිනේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදයට ගැනීමේ යෝජනාව නවක පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම යෝජනාව ස්ථිර කළේ රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතායි. ඒ මහතා එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මීට පෙර සජිත් ප්‍රේමදාස මහතුමා ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු යුගයේ අපි දැක්කා උගත්කමට සහ රැකියා ලබා දීපු ආකාරය පිළිබඳව. ඒ කාලේ රැකියා ලබා දුන්නේ උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු පදනම මත. රැකියා ලබා දීමේදී විශේෂයෙන්ම උපාධිධාරීන්ට සුදුසුකම් බවට පත්ුනේ තමන් ලබාගත් උපාධිය නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ කාර්යාල දැම්මනම් එතුමාගේ මැතිවරණවලදී කැන්නෝසින් ගියානම් ඒක තමයි පහුගිය ආණ්ඩුවේ උපාධිධාරීන්ට රැකියා ලැබීමේ සුදුසුකම උනේ. මේ අසාධාරණ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් උගත්කමට සාධාරණ නේටු කරලා තියෙනවා උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියද්දි මේ අත උස්සපු කට්ටිය මේ ඉන්නේ උපාධිධාරීන් පාරේ ඇවිල්ලා ඔබතුමා කතාව කරගෙන ඉන්නේ ඇවිල්ලාද්දි උපාධිධාරීන්ට ගහද්දි hina වෙච්ච කට්ටිය මේ අද විපක්ෂයට වෙලා ඉන්නේ ඒ හින්දා අද මේ රටේ ජනතාවට සාධාරණ නේටු වෙද්දි මෙයාලට අහගෙන ඉන්න බොහොම අමාරුයි පක්ෂ ભેදකින් තොරව උගත්කමට සරිලන රැකියාවක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා අපේ රජය උපාධිධාරීන් 61000කට රැකියාව ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි ඒක විතරක් නෙමෙයි කරු කතානායකතුමනි ඊළඟ මාස දෙක වෙද්දි තව ලක්ෂයක් සාමාන්‍ය පෙළ සමත් වෙලා නැති අපේම තරුණ සහෝදර සහෝදරියෝ රාජ්‍ය සේවයට එකතු වෙද්දී 161000කට රාජ්‍ය සේවයට වරම් විවර කරපු ආණ්ඩුව අපට අපේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි විවාදයට එක්වෙමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වුවා සේවකාර්ථ සාධක අරමුණට සක්‍රීය දායකත්වයේ දක්වන ආයතුම් කරුවන්ද 6187ක් සහ එම පිරිසද ඇතුළත් උපාධිධාරීන් පත්වීම් 60000ක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලැස්වෙච්ච අමාත්‍ය මණ්ඩලයත් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වෙන විටත් අදාළ උපදෙස් දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබෙන අතර මේ උපාධිධාරීන් සියලු දෙනාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා වූ උපාධි හා උපාධියට සමාන ආයතන උපාධිධාරී ලෙස පිළිගන්නා වූ ඉල්ලුම්පත් එසේ සැලකෙල්ලට අභියාචන කිරීමක් සිදුවන්නේ නම් ඒ අනුව ක්‍රියා කිරීමටද මේ වෙන විට උපදෙස් දී තිබෙනවා හක්මන කෝංගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී තිපරත රියදුරෙකු සිදු කළ අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගිය පොලිස් නිලධාරියාගේ දේහය අද අලුයම ඔහුගේ නිවස වෙත රැගෙනෙනු ලැබුවා. සති 5ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙම පොලිස් නිලධාරියා ඊයේ මිය යන විට 47 වන වියේ පසු වුණා. ඔහු තිදරුපියෙක්. මෙසේ මියගිය පොලිස් සැරයන් දොඩම් පහළ හේවාගේ දිලීප මහතාගේ දේහය කිරින්ද පුහුල්වැල්ල වතුපොලකන්ද නිවස වෙත රැගෙනෙනු ලැබුවා. අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මාතර හක්මන මාර්ගයේ කොංගල ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර ටිපර් රථයක් පලා ගියේ පසුගිය මස 13 වෙනිදා රාත්‍රියේ. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු එම ස්ථානයේදීම මිය ගියා. අනතුර සිදු කළ ටිපර් රථයේ රියදුරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම මංගල සමරවීර එම් ඒ සුමන්දිරන් යන මහත්වරුන් දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතාද අද දිනේදී කොමිසම හමුවට පැමිණ සිටියා. ඒ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අනුවයි. දිවිනගුම දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී ස්වේච්ඡාවෙන් නිවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂිත දීමන ලබා දීම සහ ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහන ලබා දීමේ සිද්ධීන් වලට අදාළව තමන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවට ඔහු පැමිණිලි කර තිබුණා. මේ අතර හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකුටද ලබන මාසයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කෙරුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පොලිස් විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීම සඳහා නීති හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද උදෑසන පැමිණියා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද අද දිනේදී ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. එහෙත් ඔහු දන්වා තිබුණේ තමන්ට අද දිනේ පැමිණීමට නොහැකි බවයි. මේ අතර රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස් ප්‍රති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද 16 වෙනි දිනටත් සාක්ෂි ලබා දුන්නා. පළමු පිපිරීමට පෙර තම කනිෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබුණු වැදගත් පල්ලි පිහිටි ස්ථාන සලකුණු කළ සිටියම අනුව එම ස්ථාන පිළිබඳ දැන සිටීම වැදගත් කරුණක් නොවන බව ඔහු එහිදී ප්‍රකාශ කළා. නිශ්චිතවම මෙම පල්ලියට ප්‍රහාරයක් එල්ලවිය හැකි යනුවෙන් කිසිවිටකත් තමන්ට තොරතුරු ලැබුණේ නැති බවයි ඒ මහතා කියා සිටියේ. නමුත් ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය අවට හා කොළඹ ක්‍රිස්තියානි පල්ලියවට බුද්ධි නිරීක්ෂකින් යොදවා තිබූ බව තමන්ට දන්වා තිබුණේ යැයි නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා. ඊයේ අලුතින් හඳුනාගත් කොරෝනා රෝගීන් 16 දෙනාම චෙන්නයි සිට පැමිණි අය බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙම 16 දෙනාද සමගින් මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2918 දක්වා ඉහළ ගියා. මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2918ක් වුවද මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ රෝගීන් 142 දෙනෙකු පමණයි. 2765 දෙනෙකු සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 97 දෙනෙකු වසු වෙනවා. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි. අදාළ යුමද ශ්‍රී ලාංකිකයින් 81 දෙනෙකු දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඩුබායි සහ කටාර් සිටයි. PCR පරීක්ෂණ වලින් අනතුරුව ඕන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. තායිලන්තයේ විවිධ නගරවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 87 දෙනෙකුද අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්ද වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ගතෝපේ 24ට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ රටවන්නේ ඉන්දියාවයි. ඊයේ දිනේට රටින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 68507ක්. එය දිනකදී රටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද වෙනවා. ඒ සමගම රට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 129 ඉක්මවා ගියා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේ වන විට ලෝ පුරා 2,28,63,422 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේලබයිති රෝගීන් සංඛ්‍යාව 1,55,18,901ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 797,129ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සාමාන්‍ය ජන කටයුතු සඳහා පෙන්සල්වේනියා ප්‍රාන්තය නැවත විවෘත කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දන්වා තිබෙනවා. ආණ්ඩුකාරවරයා ඩෙමොක්‍රටික් පක්ෂයේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ. මේ අතර සඳුදා දිනේ සිට නිව්යෝක් ප්‍රාන්තයේ කායවර්ධන මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට අවසර ලැබී ඇති බව සඳහන්. මේ වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 158කට ආසන්න වන අතර මරණ සංඛ්‍යාව 177,000 ඉක්මවා තිබෙනවා. බ්‍රසීලයේ තුල වෛරස ව්‍යාප්තිය අඩාල වී ඇති බව එරට සෞඛ්‍යංශ නිවේදනය කරනවා. පසුගිය සතිය තුල වාර්තා වූ ආසාදිතයින්ගේ දත්ත අනුවයි ඔවුන් මෙම නිගමනයට එළඹ ඇත්තේ. පසුගිය සතිය තුලදී සිදු වූ මරණ සංඛ්‍යාව පෙර සතියට වඩා දහස්කින් පමණ පහළ බැස තිබෙනවා. කෙසේ වුවද ගත වූ පැය 24ට රටින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 44,684ක්. එමෙන්ම බ්‍රසීලයෙන් ඊයේ වාර්තා වූ මරණ 1,234 ඊයේ දිනේට රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවද වෙනවා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශ සිසුන් මාර්ගයෙන් රටට පැමිණෙන ආදායම අහිමි වී ඇති බව ඔස්ට්‍රේලියා රජය පවසනවා. බොහෝ විදේශ සිසුන් පිරිසක් මේ වන විට රටින් පිටව ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. එරට විශ්වවිද්‍යාලයන්හි ආදායම පහත බැසීම හේතුවෙන් 50%ක පමණ රැකියා කප්පාදුවක්ද සිදු කර තිබෙනවා. රාජ්‍ය ඡායාරූප උළෙල කොළඹදී උත්කර්ෂවත්ව පැවැත්ුණා. රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවයි උත්සවය සංවිධානය කර තිබුණේ. මෙවර අංශ දෙකක් යටතේ තරඟ පැවැත්ුණා. කොවිඩ් සමග ජන ජීවිතය තරගංශයේ ප්‍රථම ස්ථානය රුවන් සමාධිය දිනාගත්තා. විවෘත අංශයේ ප්‍රථම ස්ථානයේ හිමි වූයේ සුදානාත් කේදීස්වරන්ටයි. ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන ඡායාරූප අභිමානී සම්මානය මෙවර ප්‍රදානය කෙරුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ගුණදාස හෙට්ටිආරච්චි මහතාටයි. රූපාවලෝකන වෙබ් පිටුව ශාස්ත්‍රීය සංග්‍රහය සහ සමරු කලාපයේ එළි දැක්වීමද මෙහිදී සිදු කෙරුණා.
राज्य माते पियाल निशांत सांस्कृतिक अमात्यांश वेलेकम महाचार्य कपिल गुणवर्धन राज्य छायारूप उपदेशक सभा सभापति प्रवीण छायारूप शिल्पी प्रसन्न हेन्नायक महत्न विशाल पिरीसा मेम उत्सव टेक्विटिया එපොතත් සමගින් සදින් රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා ඔබට සුබ දවසක්